ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂික ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් පාර්ලිමේන්තු ප්‍රකාශයක් මුල් කරගනිමින් හරින් අත්අඩංගුවට ගැනීමට ඉඩ තියන්නේ නැහැ. ඇමති ජොන්ස්ටන් සහතික වෙයි. හරින් එක්ක අපිවත් අත්අඩංගුවට ගන්න සජිත් පවසයි. මෙරටට රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරනවා. ජනපති අවධාරණය කරයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. එළඹෙන සති අන්තයේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු සිදු නොකරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හොඳක් හෝ නරකක් පිළිබඳ තීරණය වන්නේ අප සිදු කරන ක්‍රියාව අනුව. අපේ ක්‍රියාව හොඳ නම් එහි ප්‍රතිඵලයත් යහපත් වනවා සේම අප සිදු කරන ක්‍රියාව අයහපත් නම් එහි ප්‍රතිඵලය නිසකයෙන්ම අයහපත්. අපේ රටට කොවිඩ් පැමිණි කාලය තුල ඉන් අනතුරුව පළමු රැල්ල දෙවන රැල්ල මතුවෙද්දී අප ක්‍රියා කළ ආකාරය සහ වර්තමානයේ තුල තවත් කොවිඩ් රැල්ලක් ආකාරයට ඉතා වේගයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින පසුබිමක් තුල අප සිදු කරන ක්‍රියාවන් අප කටයුතු කරන ආකාරයන් නිවැරදිදැයි අපම සිතා බැලිය යුතුයි. ඉදිරි දවස් 3 නිවාඩු දවස් 3ක් බොහෝ දෙනෙක් අපිට දැනට තොරතුරු ලැබී තිබෙනවා. විවිධ විනෝද චාරිකා උත්සව වැඩසටහන් සාද පවත්වන්න මේ කාලය තුල කටයුතු කරමින් සිටින බවට. නමුත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කටයුතු කරන බලධාරීන් අවධාරණය කර සිටියේ ජනතාවට ස්වයංව පාලනය වී ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට කටයුතු කරන ලෙසයි. සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යන් ඔස්සේ ඇතම් වැරදි තොරතුරු පැතිරෙන නිසා අප විශේෂයෙන්ම මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට හිතුවේ රජයේ සෞඛ්‍යංශ මෙතෙක් සංචරණ සීමා හෝ රට වසා තැබීම හෝ ඇඳිරි නීතිය පැනවීමක් හෝ සිදු නොකරන බවයි. දීර්ඝ සතියන්තයකට අපි පැමිණෙමින් සිටින්නේ හැම පුත්‍රයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවද නැත්නම් වෙනත් නීති පනවනවද කියලා. දැනට අපිට එසේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. හැකිතාක් දුරට නිවසට වෙරි ඇඳි සිටින දීර්ඝ සතියන්තයේ ඒ තැන් වලට එක්රොක් වෙන්න එපා. රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සංවිධානය කළ තියෙන දේවල් කිරීමෙන් වළකින්න කියන එක ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා. දිස්ත්‍රික් අතර ගමන් කිරීම අත්‍යවශ්‍ය නොවනවා නම් නොයා ඉන්න කියන එක අපි ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනවා. මේ දැන් මේ තියෙන ප්‍රභේදය මොකක්ද කියලා හරියටම අපි ඉදිරි දවස් කිහිප ඇතුළත කියනවා. බට මේ නව ප්‍රභේදය නිසා පැතිරීගෙන යාම ඉතාමත්ම දරුණු විදියට සිදු වෙනවා. මේ අවස්ථාවේ එක්කෙනෙක්ගෙන් 5-6 දෙනෙකුට මෙම වෛරසය බෝ වෙනවා. ඒකයි තමන් ආරක්ෂා විය යුත්තේ. තරුණ අයටත් ටිකක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. අප දන්නවා ආගමික උත්සව ගොඩාක් 26 වෙනිදා පෝය නොයෙකුත් පන්සල් වල තියන්න තීන්දුව කරලා තියෙනවා. වන්දනා ගමන් ඒ වගේම පුද්ගලික විනෝද සංචාර සැලසුම් කරලා තියෙනවා. අත් දෙක එක්කහුව කරලා වැඳලා ඉල්ලනවා. මේවා අපි නවත්තමු. මේ ප්‍රශ්නයට මූණ දෙන්න තියෙන සුදුසුම ආකාරය එන්නත කියන්නේ විශාල සහයක්. කෙනෙක් හිතනවා නම් ආපට ප්‍රශ්නයක් නැහැ මට මුඛවාරණයක් අඳින්න ඕනේ නැහැ මම සමාජ දුරස්ථභාවයේ තියන්න ඕනේ නැහැ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙනම් මම හිතන්නේ ඒක වහාම අපේ ජනතාව අතරින් මේ සිතුවිල්ල අයින් කරන්න උනොත් මේක සහායක් පමණයි. මේ එන්නත ගත්තාය කියා ඔබ සම්පූර්ණයෙන්ම සුරක්ෂිත වන්නේ නැහැ. බොහෝ දුරට සුරක්ෂිතයි. නව ප්‍රභේදයත් එක්ක රෝගීන් වැඩි වෙන ප්‍රමාණයත් එක්ක අපේ තියෙන ඇඳන් ප්‍රමාණය අපේ තියෙන ICU වල ධාරිතාවය මේ හැම දෙයකටම සීමාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සෑම දිනම ඉතාමත්ම දැඩිව මේ කාරණය හිතට ගන්න ඕනේ. ලෝකයේ සියලු පුරවැසියන්ට දැවැන්ත අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අභියෝගය ජයගන්නට හැකියාවක් තිබෙන්නේ ඉතාමත්ම ක්‍රමානුකූලව විද්‍යාත්මක පදනම් වලට ගරු කරමින් විනයගරුකව මේ ප්‍රශ්නේ අපිත් හරියටම තේරුම් අරගෙන පුරවැසියන් හැටියට අපි අපේ යුතුයකම් ඉෂ්ට කරගත්තොත් මේ අභියෝගය ජයගන්න පුළුවන් කියන විශ්වාසය අපට පැහැදිලිව තිබෙනවා. මේ අතර අනුරාධපුරයේ කොරෝනා තත්ත්වයේ ඉහළයාමත් සමගම අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය හා ආණ්ඩුකාරවරයා ඇතුළු අදාළ බලධාරීන් රැස් වී සාකච්ඡා පවත්වා ඇති අතර එෙහිදී සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ එළඹෙන සතියන්තයේදී අනුරාධපුරයට නොපමිණි ලෙසයි. පුළුවන් තරම් දුරට ඔබේ වන්දනාමාන කටයුතු වලින් අනුරාධපුරයට පැමිණීමෙන් වළකින හැටියට අපි සිහිපත් කරනවා. ඔබේ පැමිණීම ඔබේ සෞඛ්‍යයටත් ඒ වගේම මේ පලාතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් පරිජනයක් වෙන ස්වරූපයක්
වාතාවරණයක් තියෙන නිසා මේ අවස්ථාවේ ඔබේ කැපවීම අවශ්‍යයි මේ අතර පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අදහස් පළ කළා මේ හඳුනා නොගත් පිරිසක් තව ඉන්න නිසා ඒ හඳුනා නොගත් පිරිස් රටවටා නැවත වතාවකින් විශේෂයෙන්ම මේ සති අන්තයක දීර්ඝ සති අන්තයක් ඒ අය රට පුරා සංචරණය කරොත් ඒ අය යන්න ගත්තොත් මොකද ඒ අය දන්නේ නැහැ අතරම රෝගිය තියෙනවා කියලා ඒ අය නොදැනුවත් භාවයෙන් හෝ යන්න ගත්තොත් අර ස්පර්ශකින් සොයා හඹා යාමේ ක්‍රියාවලිය යම් ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් වෙනවා ඒ වගේම රෝගිය තව තවත් අයට ප්‍රචාරය වීමක් සිද්ධ වෙනවා ඒ නිසා අපි මූලික වශයෙන්ම රජයේ පාර්ශවයටත් අපි යෝජනා කරලා තිනවා ඔවුන්ගේ විද්‍යාත්මක තීරණ මත කරගෙන යාම සඳහා ඉඩ දෙන්න එය දේශපාලනීකරණය කිරීමක් කිසිදු පාර්ශවකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ 2021 අප්‍රේල් 21 වන දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඊට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා अप्रैल मस विजयक्वेन दिन पार्लिमेंटु सभागर्भेदी सह पार्लिमेंटु परिश्रय तुलदी सिदुवु सिद्धीन पिलिबंद सोया बला एवट गतयुतु पियवर कवरी देयन्ने निर्देश किरीम सदहा नियोज्य कथानायक रंजित सेमलापिटिय महतागे सभापतित्वेन युतु कमिटुवक पत् कर तिबेनवा एमेन्म इदिरियेदी एवनी सिद्धीन अति नोवेमट गतयुतु क्रियामार्ग कवरी देयन्ने निर्देश किरीमद एम कमिटुवट पेवरेन वगकीमक ईट कैबिनेट अमात्यवरुन वन चमल राजपक्ष केहली रमु कल्याण महत्वरुन्द राजमात्य सुसिल प्रेमजय महताद पार्लिमेंट मंत्री वरुण अनुर प्रियदर्शन यापा इमेटियास बाकीर माकर आर एम रंजित मधुम भंडार एम ए सुमंतिरण्यन महत्व कथा नायक महिंदा पाभिवर्धन महता पार्लिमेंट वेदी निवेदन कला රණිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න ඒගොල්ලන්ගේ වෙලාව ඉවරයි. අරනවා කරලා අපේ මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න. ඉතින් මොකද්ද මේ කරන්නේ ඔබතුමාලා? මේ සභාව ඔබතුමාලාට ඕනේ විවාදයක් කරන්න. කතානායකතුමනි මේ දැන් විනාඩි 47ක් නැති කරා අපි. රුපියල් 47ක් විනාශ කරලා තියෙනවා මේ මොහොත වෙනකොට. රණිත බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරන්න ඔබතුමායි කතාව. යහපාලන රජයේ කාලේ වෙච්ච ප්‍රධාන වරදක් පිළිබඳව ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාර තුමිය ඉවත් කරන්නේ පාර්ලිමේන්තුවේ තුනින් දෙකක ඡන්දකෙන් කියන එක අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මොහන් පීරිස් අග්‍රවිනිශ්චකාරතුමාව පත් කරා. අපේ රටේ ඉතාමත් පැහැදිලි දූෂිත චෞර වලල්ලක් ඉන්නවා. මේ චෞර වලල්ල මොකද කරලා තිබෙන්නේ? අපේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් අහිමි කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. මොන රටක්ද මේක? මේ චෞර වලල්ලට හරි වසටම් කළ යුතු නැද්ද? මේ වංචනිකයන්ට මේ ත්‍රාටයන්ට මේ අපරාධකාරයන්ට මේ දූෂිතයන්ට එරෙහිව ගරු සතගතානායකතුමනි සටන් කරනවා. මේක කොමිසම් 7-8ක් නෙවෙයි, හිරගවල 7-8ක් නෙවෙයි, මහාමග මරාදමුවද මේ දූෂිතයන්ට වංචනිකයන්ට චෞර වලල්ලට හරිව කරන සටන නතර නොකරන බව ගරු සභාපතිතුමනි මම සපත කර සිටින මේ පාර්ලිමේන්තුවයි. ගරු කතානායකතුමනි හාම්පුතාට චුට්ටක් කොනිටනකොට සුරතලා අකුණක් ගැහුවා වගේ කය ගන්නවා. අපි ස්තුතිවන්ත වෙනා දප්පුල ලිවරට. අපේ ස්තුතිවන්ත ආවේ තමයි නීතිපතිවරයා තමගේ කිසි නීතිඥයෙක් මේ කොමිසම් සභාවට එවුවේ නැහැ. ගොඩකින්දකෝ. ඔයාගෙන මුකුත් කිව්වේ නැහැ වගේ හාම්පුතාගෙන කිව්වේ. අපට කියන්නේ. මම කනබ ඉන්නකෝ. මොකද මේ කරන්නේ? නියෝජ්‍ය කතානායකතුමා. මන්ත්‍රීතුමා ඔබතුමාට කරන සභාව අසුරවලා දෙන්න. මන්ත්‍රීතුමා කරුණාකරලා ශබ්ද වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරන්න ඉඩ දෙන්න. පුරුදු වෙන්න. කෙනෙක් කතා කරනකොට අහගෙන ඉන්න පුරුදු වෙන්න. අහගෙන ඉන්න තරම් සංගමයක් නැත්තේ. හොර හිත, පක්කඩ හිත, වංචනික හිත, දූෂිත හිත. ගරු නියෝජ්‍ය කතානායක මේ සභාවේ මන්ත්‍රීවරුකට කතා කරන්න අයිති නැහැ. අඩුම තරමේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වචන වලට හුම්කන් දෙන්න. මගේ ඕන නැහැ. හරිද? ඒ තරම්වත් විනයක් නැති සංගමයක් නැති මිනිස්සු ටික කිසි තර්ජනයකට කිසි බියගැන්වීමකට යටත් වෙන මිනිස්සු නෙවෙයි. එහෙම යටත් වෙන දේශපාලන තොර මිනිස්සුත් නෙවෙයි. මේ මරු වියත්මක මේ වියත්මක එක දෙක ආනමණ්ඩුවේ ගස් කප්පගෙන අනිත් කෙනා දිවුල පිටියේ පස් කප්පගෙන අනිත් එකන අම්පාර වෙලිකොඩ දාන කෙනා අහගෙන ඉන්න පුරුදු වෙන්න. ඉන්නවා කොහොලෝ කියනකම් පිස්සෙක් වගේ කෑ ගන්නද? මේ පිස්සෙක් මිලියන 12ට බින්දු කීයද? මිලියන 12ට බින්දු කීයද දන්නේ? හරිද? බෑ මට මිලියන 12 ලියලවනවද? අඩුමතරමේ මිලියන 12 ලියා ගන්න දන්න. මේ රටේ මිනිස්සු මරන්න ඉස්සල්ලාම ඉගන්නේ ජනතා ආයුක්ති පෙරමුණ. අපි නම් අර්ලියක හමන්දරයට යන්නේ ඉස්සරහ දොරෙන් විතරයි. හැබැයි ආණ්ඩුර කුමාර දිසානායක පෞගේ කාලේ ඉස්සරහ දොරනුත් ගිහිල්ලා පස්ස දොරනුත් ගිහිල්ලා
තමන්ගේ පක්ෂයට ද්‍රෝහීකම් කරලා ඒක පාවලා දීලා 2015 බලයට ආපු රජය දිනපතා මාධ්‍ය සංදර්ශන කරමින් ඉතාමත්ම තිරිසන් විදියට තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීගේ චරිත ඝාතනය කරේ මේ ආකාරයට තමන්ගේ පවුල දූ දරුවන් අසල්වැසියන් මහජනතාව ඉදිරියේ මාංචු දාලා ආත්ම ගෞරව විනාශ කරපු බොහෝ දෙනෙක් අසදීප වුණා ඔවුන්ගේ බිරිඳවරු දූ දරුවන් මානසික ආතතියට ලක් වුණා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වුණා විවාහ කඩාකප්පල් වුණා සමහර අයගේ දෙමාපියන් මේ පහස දරාගන්න බැරුව සිත් වේදනාවෙන් මිය ගියා ඔය සරත් පොන්සේක මහත්තයා දැන් මෙතන ඉන්නවා මම පුද්ගලික තරහක් නැහැ මෙතුමා 2010 ජනාධිපතිවරයන්ට ඇහිලා රත්නපුරේ ප්‍රධාන වේදිකාවේ කිව්වා අර ප්‍රේමලාල් ජයසේකර කියලා එකෙක් කියනවා මම ජම්පර ඇඳගෙන වැලිකඩට යන්න පැදුරු කොට ලෑස්ති කරගන්න කිව්වා අද අපිව මිනීමරු වැඩියට හම් අඩු ගහන්න එක්සත් ජාතිපක්ෂය කටයුතු කරාට ආ මෙතුමා හිරේ දාපු එක මම කරපු දෙයක් නෙවෙයි ඒක අපි දන්නේ නැහැ කොහොම කරාද කියලා මෙතුමා වැදගත්කම කියපු කතාව මම කිව්වේ රැස්වීමට ඉස්සෙල්ලා ඒ වේදිකාවේ හිටිය අපේ තලතා මෙතුමිය කිව්වා මුතුමා ප්‍රේමලාල් ජයසේකරද කියලා මම දන්නෙත් නැහැ මේ චොකාමල්ලි කියලා ඉන්නවා මේ කෙනෙක් අපේ මිනිස්සුන්ට ගහනවා හරි කරදරයි කිව්වා මම ඒකට මං වේදිකාවේදී කිව්වා චොකාමල්ලි කියන පුද්ගලයා මේ ඔක්කොටම පහර දෙනවා හිරියර කරනවා කියලා මට වාර්තා වුණා ඒව නැවතුනේ නැත්නම් අපි ඒගොල්ලන්ට දඬුවම් කරනවා කියලා ඒකයි මම කිව්වේ චොකලට් කනින්ද චොකාමල්ලි කියලා පොඩි කාලේ ඉඳන් මට නම තිබ්බේ හැබැයි අද චොකාමල්ලි කියන නම ඉස්සරහට දාලා හරියට පාතාල නායකයෙක් හැටියට තමයි මාව හංගඩු ගැව්වේ පුතුමල්ලා දැන් මේක මොකද්ද මේ දේශපාලන පරිගණීම් කියන්නේ මං අහනවා ලසන්ත වික්‍රමතුංගව ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පරීක්ෂා කිරීම දේශපාලන පරිගණීමක්ද ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ඒ මිනිස්සු වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න එක අපි ආණ්ඩුව පීටවල අපි පොරොන්දු දීලා මේ මිනි මරුම් ගැන මේ හොරකම් ගැන අපි හොයනවයි කියලා ඇවිල්ලා එවැනි දේවල් ඒවට ක්‍රියාමාර්ග ගැනීම වැරදිද ඖෂධ සංස්ථාවට අලුතෙන් ලියාපදිංචි කරුවා බෙහෙත් සපයන අය බෙහෙත් සපයන අය ලියාපදිංචි කරලා ඕන කෙංගෙඩියක් ගේන්න කිව්වා ඕන දහජරාවක් ගේන්න කිව්වා ඕන දෙයක් ගේන්න කිව්වා ඇස් කාචේ නිකන් දෙනවා කිව්වා හැබැයි වටිනාකමක් නැති කාච ගෙන්නන්නේ තමුන්ගේ සමාගම කාච වෙන දවස්වල කාච 1000ක් අවශ්‍ය නම් 100ක් ගෙනල්ලා මිනිස්සුන්ට දීලා ඊතුරු මිනිස්සුන්ගේ ඇස් පොට්ට කෙරුවා ඒක තමයි ඔබ තමුන් නාන්සේ වාඩි වෙන්න අපි 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 ඔය විදියට කරපු මිනිස්සුන්ට හිරගවල් හදන්නේ නැහැ වාචාලකම නෙමෙයි යෝණ කරන්නේ දැක්මක් රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ප්‍රගති බැංකු සේවක සංගමේ නිලධාරින් සමග සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කාලීන අභියෝග හමුවේ රාජ්‍ය බැංකු ශේෂ්ත්‍රය ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ සේවකීන්ගේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අදාළව මෙම හමුව පැවැත්තුණා. 1996 වර්ෂයේ සිට නවතාදමා තිබූ මහජන බැංකුවේ ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරී විශ්‍රාම වැටුප 2014 වර්ෂයේදී ජනාධිපතිතුමන් ලෙස නැවත ලබා දීම සම්බන්ධව ප්‍රගති බැංකු සේවක සංගමේ සමාජිකයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රණාමය පුද කර සිටියා. විශ්‍රාම වැටුපවල තවදුරටත් පවතින ගැටලු निराකරණය කර දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු වුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය බැංකුවල දැනට පවතින ගැටලු निराකරණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති මන්ත්‍රී පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානින් සමග සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්ත්‍රීයේදී පැවැත්වුණා. අපේ වගකීම වෙන්නේ අපි බලයට ගෙනාවු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම. අපි ප්‍රතිපත්ති මාලාව සකස් කළ තියෙන සෑම ශේෂ්ත්‍රයකම යම් ඉලක්ක බලාගෙන ඒ ඉලක්ක කරා අපි ගියොත් අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍යමත් රට ඇති කරන්නට. අපි දන්නවා අපි කෘෂිකර්මක රටක්. ආහාර සුරක්ෂිතභාවය කියන එක අද ලෝකේම වැදගත් වෙන දෙයක්. මේ කෘෂිකර්මාන්තයට අපි තරුණ තරුණියන් යොමු කරන්නට. ඉතින් මේක තමයි අපිට තියෙන අභියෝගය. අපි කොහොමද අස්වැන්න වැඩි කරන්නේ? කෘෂිනාශක, වල්නාශක, පොහොර මේවට අපි කොච්චර විදේශ විනිමයක් කොච්චර මුදලක් ගේනවද කියලා බැලුවොත්
ඒ අනුව අස්වැන්න වැඩි වෙනවාද කියලා බලුවොත් අපිට පුළුවන් ගොවියට මේ සල්ලි නිකම් මෙන්න මේ මේ ප්‍රමාණය දුන්නයි කිව්වත් අපිට ලාභයි. දැන් අපි කිව්වොත් ගොවියට හරි මේ කන්නේ ඉඳලා වා කාබනික පෝර සහ අනිත් අපි නිෂ්පාදනය කරන පෝර පාවිතා කළා. රසායනික පෝර පාවිච්චි කරන්නේ නැතුව කෘමිනාශක පාවිච්චි කරන්නේ නැතුව කරන්න කියලා ගොවියා කියනවා නම් මට මෙච්චර පාඩු වෙනවා කියලා පාඩුවක් වුණා නම් ඒ පාඩුව සල්ලි දුන්නා රජයට ලාභයි. රජයට විතරක් නෙමෙයි රටට ලාභයි. දැන් මේව හන්දා අපිට පුළුවන් ද ගඟකින් වතුර අරගෙන කෙලිම බොන්න දෙන්න බෑ. ඒවා පොලියුටඩ්. පස පොලියුටඩ්. ඊළඟට වකුගඩු. ඒවට වියදම. ඊළඟට කැන්සර් මේ ඔක්කොම බැලුවම පෝර අද ඉඳලා නවත්තනවා නම් ඒ තරම් ලාභයක් නැහැ මේ රටට කිසිම. අපි අස්වැන්න අඩු වුණොත් ඒ මුදල අපි දෙනවා. ඒක ලාභයි අපිට. තාදකදාසියෙන් සම්පූර්ණයෙන් තහනම් කරනවා. කවුරු මොනවා කිව්වත් රසායනික පෝර ගෙන්වීම සහ මේ කෘමිනාශක මොනවා කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින්. කන්න තුන යනකොට හරියනවා. ඒ කන්න තුනට අපි නිකන් සල්ලි දෙනවා. මේ පෝර ගේන සල්ලි ටික මිනිසුන්ට දෙනවා. අනිත් එක කාබනික පෝර හදන්න කම්පැනිස් වලට පුළුවන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ හරින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වගේක් පැමිණිල්ලක් දාලා තියෙනවා හරින් ප්‍රනාන්දු මහතුමා පාර්ලිමේන්තුවේ අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව තුළ ඕන දෙයක් කියන්න පුළුවන්. නඩු දාන්න බෑ. මම ආණ්ඩුවට කියනවා පණිවිඩ කාර්යයට හිරියන කරන්න ඇතුව ඊයේ කාදිනතුමාගේ ප්‍රකාශය කියවන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට තියෙනකොට යට ඒවට කිසි කෙනෙක්වත් අරමුණ ගන්න ඉඩ දෙන්නේ නැහැ අපි ආණ්ඩුවක් හැටියට. ඒක ඔබතුමත් එක්ක අපි ආණ්ඩුවක් හැටියට නිවැරදිව හිත ගන්න. ඒක මමත් එදා අභියෝග කළා අපි මනුෂ්‍ය නායකක අර මන්තුමාටයි හරින් ප්‍රනාන්දු මන්තුමාටයි මේ වරප්‍රසාද වලට මුවා වෙන්නේ නැතුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ගිහිලා පැමිණි කරලා අපි හොයමු කියලා. ඒව බොහොම සද්භාවයෙන් අපි කිව්වේ. ඔබතුමාලටත් අවශ්‍ය වෙන්නේ දඬුවම් කරන්න නම් ආණ්ඩුවටයි ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් අවශ්‍ය අපි ඔක්කොමට අවශ්‍ය මේ පුද්ගලයා හොයලා දඬුවම් කරන්න නම් රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නම් අපි ඉන්නේ එතන. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව කිසිසේත්ම ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශකට අනුරචන මන්ත්‍රීමත් මාත් එකග වෙයි. මම දන්නවා මට වෙච්ච දේවල් කිසි මන්ත්‍රීකට සාධාරණ කරවට මම එකග වෙන්නේ නැහැ. අපි එකදිලා කරමු. අපිට කිසිම മന്ത്രി කෙනෙක් ගැටලුවක් මේ අධිකරණ කැමති නැහැ අත්අඩංගුවට අරගෙන. ඔබතුමා වගකීමෙන් කියනවාද හරින් ෆර්නෑන්ඩු මැතිතුමා අත්අඩංගුවට ගන්න නැහැ කියලා. මම පැහැදිලිව කිව්වා අපි එකට ඉඳ දෙන්නේ නැහැ කියලා. මේක කරු ප්‍රකාශයට අත්අඩංගුවට ගන්න බෑ. අපි විවාදයේ අපි දන්නවනේ. පාර්ලිමේන්තුවේ භාෂණයේ නිදහස කියන්නේ අද ඊයේ නෙවෙයි අවුරුදු 100 ගානක් മന്ത്രിවරයෙකුට ඕන දෙයක් පාර්ලිමේන්තුවේ කතා කරන්න. මේ ඊයේ පෙරේදා වෙනකොට අපේ മന്ത്രിවරු 3 දෙනෙක් නලින් බණ්ඩාර മന്ത്രിතුමා අශෝක අබේසිංහ മന്ത്രിතුමා හරින් ෆර්නෑන්ඩ් මේ දෙන්නම ගෙන්නුවා CID එකට. මේ ප්‍රකාශය සම්බන්ධ මේක හොරගම් කළත් නැහැ මිනි මරලත් නැහැ වැරදි කළත් නැහැ. දැන් හරින් ප්‍රනාන්දු මහත්මයා කොමිසමට ගෙනාවා. කොමිසම එතුමා ගැන ප්‍රශ්න කරා. කොමිසම් වාර්තාවේ පැහැදිලිව තියෙනවා එතුමා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒ කාරණේම පදනම් කරගෙන ගිය අඟහරුවාදා හරින් ප්‍රනාන්දු මහත්මයා බරපතල හෙළිදරව් කිරීමක් කරාට පස්සේ පසුබල මන්ත්‍රීවරු මේ ගැන CID එකට කම්ප්ලේන්ට් කරාට පස්සේ අද CID එකට කැඳවන්නේ මේක දැරේම. හැබැයි පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා මේක ඇතුලේ කරමේ දාන්නේ. දාන්නේ පරණ කේස් එකක්. මේ හරින් ප්‍රනාන්දු මැතිතුමාට CID එකට කැඳවීම තුල ආසන්නම හේතුව තමයි මේ අඟහරුවාදා එතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාව. රජයේ වගකීම තමයි එවැනි කාරණා වැදගත් කාරණා ප්‍රකාශ කරලා තියෙනවනේ ඒව සම්බන්ධයෙන් හොයලා බලලා කවුද මේ මහමොලකරු? කවුද මේකට උදව් කරලා තියෙන්නේ? ඔබතුමා අර කතානායකතුමනි එකම හරින් ප්‍රනාන්දු මන්තුමාව බලන්න ගිය අවස්ථාවේදී CID එකෙන් එවපු ලිපියක් මට බලන්න ලැබුණා. ඒක අවුරුදු දෙකකට කලින් කිව්ව සිදුවීමක් පිළිබඳව ගිය අවුරුද්දේ ඒ ගත්ත කට උත්තරය පිළිබඳව නැවතත් මේ අවුරුද්දකට පස්සේ කැඳවනවා. මේ අතර මේ වන විට රෝහල් ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා.
හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කරුණු කාරණා ගණනාවක් එළිදැක්වුවා. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත්තුණු ජනතාවට කතෝලික ප්‍රජාවට ලංකාවාසී ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමේ ඒ නිර්මල චේතනාවයි. නමුත් මේ වන විට පිට අහන්නට ලැබෙනවා එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා අත්අඩංගුවට අරගෙන හිර කරන්නට යම් ප්‍රයත්නයක් තිබෙනවා කියන එක පිළිබඳව අපිට ආරංචි ලැබෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ වගේම මේ රටේ සමස්ත ජනතාව අපි ඉන්නවා අරින් ෆර්නෑන්ඩෝ මැතිතුමත් එක්ක. අරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා නම් සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරන එහි නායකයා හැටියට මම කියන්න කැමතියි. එහෙනම් අපිවත් අත්අඩංගුවට ගන්න. අපි ලෑස්ති හිරගවල්වල ලගින්න සත්‍ය වෙනුවෙන්. කොළඹ වරායනගර ආර්ථික කලාප කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ පනත තාමත්ම විධිමත්ව කාලයක් තිස්සේ සාකච්ඡා කරලා නීති ශේෂ්ඨයින් ඉන්න හොඳම නීතිඥයෝ සම්බන්ධ වෙලා සකස් කරපු පනතක්. පනතේ යම්කිසි වරද්දක් තියෙනවනේ ඒ ගැන කතා කරන්න සුදුසු ශේෂ්ඨාධිකරණය. તો ශේෂ්ඨාධිකරණයේ ඉදිරියේ දැන් අඩු පැවරලා තියෙනවනේ. ඒ ශේෂ්ඨාධිකරණයේ බලලා වරද්දක් තියෙනවා නම් කියාවේ. චීනයේ ප්‍රබල නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් මේ රට පැමිණීමක් සිද්ධ වෙනවා. වරාය නගරයත් චීනයේ පාලනයට නතු වීමට මාර්ගයක් හැදෙනවා කියලා අපිට පෙනීගෙන යනවා. ඒගොල්ලෝ පත් කරන්න යන කොමිසමක් කරහා චීන මැදිහත් වීම අනිවාර්යයෙන්ම අපේ රටේ පැවැත්මට අපේ ආර්ථිකයට අපේ ආරක්ෂාවට අහිතකර වීමට ඉඩ තියෙනවා කියන එක අපටත් වැටහිලා තියෙනවා. මේ ව්‍යාපෘතිය තුළ විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් විතරක් නෙවෙයි ආයෝජකයින්ට විතරක් නෙවෙයි ජාත්‍යන්තරෙත් ඉන්න ඕනෑම රටක චීනයට පමණක් නෙවෙයි ඕනෑම රටක ආයෝජකයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. රටත් ජනතාවත් ඉතාමත් ශක්තිමත් ජනතාවක් බවට පත් කරන්නට නම් සංවර්ධිත ජනතාවක් බවට පත් කරන්නට නම් මෙවැනි ව්‍යාපෘති අත්‍යවශ්‍යයි. මේ දින පෙළපාලි තිව්වා නම් එහෙම කොළඹ වරාය නගරයට වෙච්ච දේ රටේ ජනතාව දැනුවත් වෙනවා. එදා MCC ගිවිසුමට මේක රට බෙදන රට කඩන වෙනම වීසා ගන්න වෙන කොටසක් ඇමරිකාවට ලියලා දෙන ගිවිසුමක් කියලා කෑමර දීපු උදවිය රටේ සාමාන්‍ය නීතිය පවා ක්‍රියාත්මක නොවන රටක් නොවන රටක් චීනයට දෙන්න යද්දි අද මුනිවත රකින්න සුප්‍රීම උසාවිය ලබා දෙන තීරණයට හිස නමන්න රජය බැඳිසි. ඒ වගේම ඉන්නේ හාට ගිහිල්ලා රට ගැන හිතලා රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේ වගකීම තියෙන්නේ නිලධාරීන්ට නෙමෙයි විවස්ථාදායක නියෝජනය කරන අපිට. අවශ්‍ය කරන සංශෝධන තියෙනවා නම් ඒවා ගෙනල්ලා මේ පනම් කෙටුම්පත රටේ යහපත වෙනුවෙන් සම්මත කරගත යුතුයි. වරාය නගරයේ සම්බන්ධයෙන් මේ කොමිෂන් සභහ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ රටේ විවස්ථාදායකට සම්පූර්ණම එකඟව මේ රටේ අනාගතය වෙනුවෙන් කරන වැඩපිළිවෙල. එතකොට අපි දැක්ක දැන් මේකේ මුලින්ම පුස්වඩිල්ල පත්තු කරපු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දැන් කටවහගෙන. දැන් මේක අතට අරගෙන තිනවා අර යහපාලන ආණ්ඩුව කාලේ මේ රට එහෙම් පිටම ඉවර කරපු උන්නහැල ටික. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පළමුවෙන්ම මේ රටේ ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා පත් වෙන්න පෙර එතුමා දුන්න ප්‍රකාශය තමයි පාසුකු පහරේ අවසාන වෙච්ච ගමන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එතුමා ජනාධිපති වෙන්නට ඉදිරිපත් වෙනවා කියලා. දැන් ඉතාමත්ම කනගාටුයි ජනාධිපතිතුමාටම අපි කියන්න කැමතියි ජාතික ආරක්ෂාව ගැන අපිට නම් කිසිම අබමල් දේනක විශ්වාසයක් නැහැ. දැන් එක පැත්තකින් පාසුකු පහරෙන් ජනතාව මැරුණු රටක් මේක, තස්තුවාදීන්ගෙන් බොම්බ පහරෙන් මැරුණු රටක් මේක, ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් කතා කරපුවම අනේ මිනිසුන්ට බැරෙන්න වේද කියලා මිනිස්සු බයක් ඇති වෙලා තියෙනවා. දැන් කතා කරන කෙනාව CID ට ගෙනියන්න තරම් ආණ්ඩුව අද ජනතාව මර්ධනකාරී ලෙස පාගගෙන ඉන්නවා කියලා තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. දැන් හරිම් ප්‍රාන්ත මැතිතුමා පාර්ලිමේන්තුවේ ඇතුළේ කරපු කතාවේ එතුමා ඒ කතාවේ යම්කිසි දෙයක් කිව්වා. ඒ කිව්වා නම් පාර්ලිමේන්තුවේ ඇතුළේ කතා කරපු දෙයක් නැවත කොතනකවත් තව ඒව ගෙනල්ලා ආයේ ප්‍රශ්න අහන්න බෑ. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මෙරටේ ජනතාවට යන්න තැනක් තියෙනවා නම් යන්න හිතෙන රටක් උදා කරමින් තියෙනවා. මේ වෙනකොට මර්ධනය කියන එක ඉස්සරහට දාගෙන මේ රට පාලනය කරන්න මේ අය ලෑස්ති වෙන බව අද මාධ්‍ය වේදිකුට එළියට ඇවිල්ලා දෙයක් කතා කරන්න බෑ. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල මේ ආණ්ඩුවට විරුද්ධව කිසි දෙයක් කතා කරන්න බෑ. මේ ආණ්ඩුව කාලෙන් කාලෙට එක එක නාට්‍ය රඟ දක්වනවා. අලුත් අලුත් ඩ්‍රාමා ගේනවා, මෙගා ඩ්‍රාමාස් ගේනවා. ගෙනල්ලා මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න යට කරනවා. දේශීය ව්‍යාපාරිකයන්ට වරාය නගරය තුල සිය ආයෝජන කටයුතු සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
වරාය පිළිබඳව රජයේ ප්‍රතිපත්ති පැහැදිලි කරලා තිනෝ ලෝකේ මේ වාගේ වරාය නගර ගණනාවක් තිනෝ එහෙනම් අපි වරාය නගරයක් ආරම්භ කරනකොට ඒවල ආයෝජනය කරපු අයන්ට ආකර්ෂණයක් වෙන තත්ත්වයක් අපිට ගාව තියෙනවා වරාය නගරය ආරම්භ කරාමත් 100%ක්ම ඒකදී කිසිම තහනමක් නැහැ දේශීය ව්‍යාපාරිකයින්ට ඒ ගැළපෙන විදිහට ඒකට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඕනේ මේ රටේ ආර්ථිකය කඩා වැටලා තිබුණොත් ඒගොල්ලන්ට හොඳයි කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා ආර්ථික දියුණු වුණොත් ඒගොල්ලන්ට පාඩුයි එහෙනම් කොහොම හරි මොන අරුබුද්දක් හරි දාලා මේ ආර්ථිකය කඩා වටන්න තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඔක්සගන් කාර් කල්මලක් හදනවායි කිව්වා දැන් අවුරුදු 5 ඉවරලා කෝ කාර් මේ පනත හැටියට ඒක අපේ කොළඹ දිස්ත්‍රික්කයේම කොටසක් මේක වෙනම රටක් වෙන්න බෑනේ සමහරෙක් කියනවා මේක චීන කොලනියක් වෙනවායි කියලා ඒ කොලනියක් කියන්නේ ඒකේ පරිපාලනයට ඒකේ ව්‍යවස්ථාවට නීති රටක් එකක් නේ ඉතින් මේක එහෙම එකක් නෙවෙයිනේ කියනවා දැන් මේක අපේ රටේ මූලික නීති රටක් අපේ රටේ අපරාධ නීති රටක් මේ කලාපය තුල යම් අපරාධ වරදක් සිදු වුණොත් අපේ රටේ පොලිසියට පුළුවන් සාමාන්‍ය අපරාධ නීති යටතේ නඩු දාන්න උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.